ශේෂී ලංකාව කේන්දරයට තෙනසුරු ලබල තියෙන වෙලාවේ මේක ඉතිහාසය බුදුන් වහන්සේගේ කාලේ දක්වා දිව යනවා. කන්න ගන්න බත්කට අතුරු දහන් වෙනවා වගේ එකක් තියෙන්නේ. මේකේ තව කෑල්ලක් තියෙනවා අර්ධකාර සර්පයෝගී කියලා. එහෙමයි අරගයි මේකයි මට යන්ත්‍රයක් ඕන මහත්යෝ කිව්වට එහෙම දෙන්න මම යන්ත්‍ර කඩකාරයෙක් නෙමෙයි. මම කරන්නේ සිද්ධි යන්ත්‍ර, බුදුගුණ යන්ත්‍ර කෙනෙක්ට සිද්ධියක් වෙන්න, ජය වෙන්න. තවත් තරහකාරයෝ වැඩි කරගනී මේ ටික කිව්වම දැන් වසර 200ක් විතර පරණ පන්හිඳක් මේ. බුදුගුණයකින් දෙයක් කරාම ඒකට අයි අමුතුවෙන් දෙයක් කරන්න දෙයක් නෑ. බුදුන්ට කිලි තියෙන්න විදියක් නෑ නේද? දෙයියොන්ට, යක්කුන්ට, පෙරේතයොන්ට කිලි තියෙනවා. වැදුම් කිල්ල 6 මාසයයි කියනවා, මරණ කිල්ල 3 මාසයයි කියනවා, මල්වර කිල්ල 3 මාසයයි කියනවා. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් තරං වූ ධාතු නිදන් කරපු නිසා තමයි එච්චරේක බලගතු වෙලා තියෙන්නේ. මොකද මම බුදුගුණ යන්ත්‍රයක් දැම්මොත් මට එයාට ආයි දෙයක් කරන්න ඉතුරු වෙන්නේ නැහැ. සිකුරු මාරුවක් සිද්ධ වෙනවා. යම් කිසිව බලපෑම් ටිකක් එල්ල වෙන්න නියමිතයි. විශේෂයෙන් මේකෙදී ටිකක් පරිස්සම් වෙන්න ඕන ලග්න කිහිපයක් තියෙනවා. මේ ජූලි 7 වෙනිදායින් පස්සේ රාශියෙන් උප්පත්තිය ලැබපු ඔබ විශේෂයෙන් ප්‍රවේසම් වන්න. බුදගේ බලපෑම ටිකක් අහිතකර පැත්තට යන නිසා දැන් ඔබගේ ළමුන් පරිස්සම් කරගන්න විශේෂයෙන් විනෝද චාරිකා හැම යනවා නම් දැඩි කාලගුණික විපර්යාස වීමට නියමිතයි. ගුවන්යාන අනතුරු සහ නාවික අනතුරු නැව් දෙකක්වත් ගිනි ගනි. ගුවන්යාන පිපිරීමක් සිදුවෙයි. මේක මේ ඉදිරි මාසය තුළ අනිවාර්යෙන් සිද්ධ වෙයි. ජූලි මාස 15 වෙනිදාට මේක පුරාණ චාරිත්‍රයක්. ප්‍රධාන උළුවස්ස ඉදිරියෙන් මේක ගොක්කොලෙම තනන්න අවශ්‍ය නැහැ. දේවතායිලි පේනවා වැඩි මේ කාලේ. මේ සතියක් කළ යුතුයි. 22 පෝයෙන් ඉවර වෙන්න මේක කරන්න මේ දින හතම. මේ කාලය ඇත්තටම හොඳ නැහැ. මේ වකවාණු හොඳ නැහැ. ඒක නිසා ශේෂෙන් ලංකාවාසී ඔබ දිසාවක් අහයි දැන් ස්ථානේ සිටියත් වඩින්න දෙවි මල්යහනට අයිබෝවන්. වාසනාවන්ත දවසක අලුත් දේවල් කිහිපයක්ම අරගෙන විශ්වකර්ම YouTube නාලිකාවේ ගවේෂණාත්මක තවත් එක් අඩහැරයක් තමයි මේ ආකාරයට දිගේලි වෙන්න ගන්නෙ. ඔබ දන්නවා පූර්වපචාරක විනාඩි කිහිපය බලනකොට කවුද අද මාත් එක්ක සමුක වෙන්නේ කියලා. ඔබට හුරු පුරුදු කෙනෙක්, මට හුරු පුරුදු කෙනෙක්, මට හම්බු වෙන්නේ කාලෙකින් පස්සේ, නමුත් ඔබට හම්බු වෙන්නේ නැති මීට කීප සති කිහිපයකට කලින්. ඒ සති කිහිපයකට කලින් මොහු ප්‍රකාශ කරපු දේවල් කිහිපයක් අද මම ලියා ගන්න බලාපොරොත්තු වෙන තමයි අද මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. ඉතින් සුපුන් පල්ලියගුරු මහතා ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්, ආයිබෝන් සම්බන්ධ. කාලයකට පස්සේ අපි දෙන්න හම්බ වෙන්නේ. ඔව්. නමුත් නිතරම දකින්න මුහුණක් තමයි සුපුන් කියන්නේ අපේ විශ්වකර්ම YouTube නාලිකාව හරහා ඔබට හුරු පුරුදු කෙනෙක් දැන්. ගිය පාර වැඩසටහන අතරතුරදී යම් යම් දේවල් ඔබ ප්‍රකාශ කරා. මට තියෙනවා මේ ප්‍රකාශයත් එක්ක යම් ගැටලු සහගත තැන් කිහිපයක් ලියාගන්න. උඹ එදා කතා කරනකොට ගොඩාක් තැන්වලදී කතා කරා සුභ හෝරාවන් ගැන. එතකොට සුභ හෝරාවන් ගැන කතා කරනකොට අපේ ප්‍රේක්ෂක ජනතාව වුණත් කැමති බලාගෙන ඉන්න සුභ දේවල් නිසා. නමුත් අපි උනන්දු වෙන්න ඕනේ සුභ දේවල් වලට වඩා අසුභ දේවල් ගැන. ඇයි? අසුභ දේවල් මගහැරගත්තොත් තමයි අපිට ඉතුරු කාලේ සුභ කරගන්න පුළුවන්. එතකොට මේ අසුභ දේවල් ගැන ඔබේ ප්‍රකාශය මොකද්ද? මම උදේ පාන්දර මහන්නේ යන්නේ ඒක. මෙහෙමයි. දැන් අපි ගොඩක් වෙලාවට සඳු මහත්තයෝ කතා කරන්නේ අපල ගැනනේ. ඔව්. නේද? අර මම පොඩ්ඩක් ඕක මගහැරලා පටන් ගත්ත හැමදාම අර නරකයි 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 කියලා අර නෙගටිව් පැත්ත කතා කරන්නේ නැතුව මේකේ හොඳ පැත්ත, පොසිටිව් පැත්ත ගැන කතා කරන්න. නමුත් ඉතින් අර කියන වගේ මේ හැමදේම බැලන්ස් එකේ යන්න ඕන නිසා අසුබ පැත්ත ගැනත් මගෙන් නිතරම අහනවා මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ගොඩක් දෙනා අහනවා මේ අහවල් යෝගයේ මොකද්ද, මේ යෝගයේ මොකද්ද, මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න එහෙම කියලා. ඉතින් දැන් අපි කේන්දර සටහනක් හෝ යම් දෙයක් අපි පරීක්ෂා කරගන්නේ අපට තිබෙන සුභ කාලය වගේම අපට තියෙන අපලකාරීතා කාලය, අසුභ කාලය දැනගන්න නේද? මොකද අර ඔබතුමා කිව්වා වගේ මං හැමදාමත් කියනවා අර ප්ලෑන් කරන්නනේ අපි දෙයක් බලන්නේ. ඔව්. ඉදිරි ගමන සකස් කරගන්න. ඉතින් මේ ඉදිරි ගමන සකස් කරද්දී අපලකාරී තත්වයන්, අසුභකාරී තත්වයන් විශේෂයෙන් ලංකාවේ කේන්දරයට සෙනසුරු ලබලා තියෙන වෙලාවේ ගොඩක් අනුතුරු විපත් සිද්ධ වෙන කාලයක් මේ. දේශගුණික විපර්යාසයක ගොඩක් අනුතුරු සිද්ධ වෙන කාලයක්. ඉතින් මේ කාලේ ගොඩක් දෙනා උනන්දුවක් දක්වනවා, ලොකු උනන්දුවක් දක්වනවා තමන්ට වෙන බලපෑම මොන වගේද කියලා බලාගන්න සුභකාරී පැත්ත ගැන. ඉතින් ඒ ගැන මම කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද මගෙන් අහලා තිබුණා යම් යම් යෝග කිහිපයක් ගැන. අපි ඒ ටික පසුවට තියලා අපි ඊගාවට අපි මෙතනට කතා කරන්න සුදුසුදු නැද්ද කියන එක කෙසේ වෙතත් නමුත් මා ඔබ සමග කතා කළ යුතුයයි හැඟෙන නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ.
තරාකාරයෝ බෝ කරගත් අත පහුගිය කාලේ කරන වැඩත්තෙක්. මොකද මම මේ කමෙන්ට් සෙක්ෂන් එක අපි ගෝත්‍රු කරනකොට සමහරක් වෙලාවට යම් යම් දේවල් අපිට දකින්නට අහන්නට හම්බ වෙනවා. විවිධාකාර වූ මත, විවිධාකාර වූ ගැටලු සහගත තත්ත්වයන් උද්දීපනය වෙලා එනවා තැන් තැන් වලින්. මොකක්ද ඒකට හේතුව ඇත්තට? මෙහෙමයි, මේ වෙලාවේ ඇත්තටම මේ මට මගේ පියා කියලා දීපු කතන්දරයක් තමයි මතක් වෙන්නේ. පුතේ පළ ඇතිරුකටනේ ගල්වදින්නේ. ඉතින් අර එහෙම ගල් වදිද්දර එකපාරට නිකන් සංවිධානාත්මක පිරිසක් කතා කරන්න පටන් ගත්තා. එතකොට ඉතින් මම එක වෙලාවක මම කල්පනා කරති, මම පුතජන මිනිස්සෙක්නේ. මම සාමාන්‍යයෙන් මගේ වීඩියෝස් බැලුවම මම සාමාන්‍යයෙන් කිසි කෙනෙක්ට ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. මම කිසි කෙනෙක්ට ප්‍රහාර එල්ල කරන්නේ නැහැ, කාටවත් මම අභියෝග කරන්නෙත් නැහැ. එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් ඉතින් අර මම කියන කාරණා ඔස්සේ යම් කිසි වූ පිරිසකට නේද මේකේ යම් කිසි මුසාවක් කරන හෝ මිනිස්සෙට වංචාවක් කරන අයට යම් විදිල්ලක් ඇති වෙලා තියෙනවා කියන එක නම් හොඳටම පැහැදිලි. මොන යම් හේතුවක් නිසා හෝ ඉතින් ඒකට ඉතින් එක එක ප්‍රහාර එල්ල කරනවා. ඉතින් ඒ ප්‍රහාර එල්ල කරනකොට මට තේරෙන්නේ ඵල ඇති රුකක් තමයි ගල්වදින්නේ කියලා. ඉතින් ඒක මම පොඩි කාලේ ඉඳලම මට මගේ පියා කියලා දුන්න දෙයක්. ඒ නිසා මම මේක එච්චර ගණන් ගන්නේ නැහැ. ඒක එච්චර ගණන් ගන්න නැත්තේ ඵල ඇති රුකක් නිසා කියන එක එතුමාගේ කටින්ම කියවෙනකොට විවිධාකාර වූ කාලවලදී විවිධාකාර වූ දේවල් ওই විදිහට ඉෂ්ට සිද්ධ වෙනවා. ඉතින් මේ ගුප්ත විද්‍යාව ඇතුළෙත් මේ ශාස්ත්‍රය ඇතුළෙත් විවිධාකාර වූ කාලයන් පිළිබඳව අපි කතා කරන්න ගන්නවා. විවිධාකාර වූ කාලයන්වල ඇතිවෙනා වූ දෝෂ සම්බන්ධයෙන්. එතකොට මේ කාලවල ඇති වෙන දෝෂවලට යම් යම් වචන තියෙනවා. දැන් ඔබතුමා පහුගිය වැඩසටහනකදී ඒ වගේ යම් කාලයකට ඇති වෙන්න පුළුවන් දෝෂයක් ගැන සාකච්ඡා කළා. කාල සර්ප යෝගය වගේ වචනයක් එක්ක තමයි ඔබතුමා මේ පැහැදිලි කිරීම කරේ. මොකක්ද ඇත්තරම මේ කාල සර්ප යෝගය කියන්නේ? මොකක්ද ඒකෙන් තියෙන ඉම්පැක්ට් එක? නැත්නම් බලපෑම? ඔව්, දැන් මේ ගොඩක් දෙනා මගෙන් මට කමෙන්ට්ස් දාලත් මට කෝල්ස් වලිනුත් ඇහුවා කාල සර්ප යෝගය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න මහත්මයා කියලා. ඉතින් කාල සර්ප යෝගය කියලා කියන්නේ සඳුන් මහත්තයෝ අපි දන්නවනේ රාහු කේතු කියලා පාපී ග්‍රහයෝ දෙන්නෙක් ඉන්නවා. නවග්‍රහයන් නව දෙනාගෙන් රාහු කේතු කියලා දෙන්නෙක් ඉන්නවා. මෙන්න මේ රාහු සහ කේතු කියන ග්‍රහයන් දෙදෙනා ඔබගේ කේන්ද්‍ර සටහනක යම් අයගේ කේන්ද්‍ර සටහනක රාහු සහ කේතු අතරට සියලු ග්‍රහයන් පිහිටලා තියෙනවා නම් ඒ දෙන්නගේ අතරේ සහ එම ග්‍රහයන් රාහු දෙසට ගමන් කරනවා නම් ඔන්න අපි කියනවා කාල සර්ප යෝගයේ ඇති වෙලා කියන්නේ මේ සර්පෙක් වගේ තමයි ග්‍රහයෝ ටික ඔක්කොම පිහිටලා තියෙන්නේ. හරි, ඉතින් කාල සර්ප යෝගයක් ඇති වුණාම මේක මේ ඇත්තටම මේක ඉතිහාසය බුදුන් වහන්සේගේ කාලේ දක්වා දිව යනවා. මොකද එක රහතන් වහන්සේ නමකටත් කාල සර්ප යෝගය තිබුණා කියලා සඳහනක් පවතිනවා. ඉතිහාස පොත්වල තියෙනවා එහෙම එකක්. මොකද කාල සර්ප යෝගයේ හරියටම තියෙනවා නම් කන්න ගන්න බත්කට අතුරුදහන් වෙනවා වගේ එකක් තියෙන්නේ. ඒ කියන්නේ අතේ තියෙන දේ, ඇහැට පේන දේ තමාට ලැබෙන්නේ නැති ගන්නට. තමාට ලැබෙන්නේ නැති ගන්නට එනවා. කාල සර්ප යෝගය කියන්නේ ඒ වගේ දෙයක්. එතකොට වර්තමානයේ මම කේන්දර පරීක්ෂා කරපු මගේ අත්දැකීමෙන් මම කියන්නේ වර්තමානයේ කාල සර්ප යෝගය නිසාවෙන් දරුපලපමාවීම් ගොඩක් දක්නට ලැබෙනවා. හරිද? මොකද මේ පාපී ග්‍රහයෝ දෙන්නෙක්ගේ අතරට වෙලා තියෙන්නේ. උත්තරේ දිගේලි වෙනකොට මගේ දෙවෙනි ප්‍රශ්නෙටත් උත්තරේ තමයි මේ එන්නේ. කාල සර්ප යෝගයේ මොකක්ද තියෙන ඉම්පැක්ට් එක? මොකක්ද තියෙන ප්‍රතිඵලය? නැත්නම් මොකක්ද තියෙන බලපෑම? විස්තර කරමු. ඔව්, එතකොට දැන් මේ කාල සර්ප යෝගයේදී ඇත්තටම බලවත් වීමක් සිදු වෙන්නේ රාහු සහ කේතුගේ. සාමාන්‍ය කියමන අපි අර කියනෝනේ මූට කෙහෙත ලැබල වගේ කියලා. කේතගය අපල කියනවා. ඒක අර පේන්න තියෙනවනේ නේද? ඔළුව පිස්සුවෙන් වගේ ගමන් කරනවා, හිතුවක්කාරයි කියන දෙයක් නාහයට අහන්නේ. ගෙදර අයව රුස්සන්නේ නැහැ නේද? තමන් කරන්නේ මොකද්ද කියලා තමන් දන්නේ නැහැ. දැන් අතට සමහර වෙලාවට අතට ලොකු මුදලක් ගත්තත් ඒ මුදලට වෙච්ච දෙයක් නැහැ, පිච්චෙනවා වගේ වෙනවා. මේ කාල සර්ප යෝගේ තියෙන ඇයිට මෙන්න මේක ටිකක් බරපතල විදිහට තියෙන ඇයිට කාල සර්ප යෝගේ තියෙද්දි මෙහෙම කාරණා සිද්ධ වෙනවා. නිතර නිතර අනතුරු වෙනවා වැඩි. විශේෂයෙන් මේගොල්ලා රෝද දෙකේ වාහනයක් පදිනවනම් මෝටර්සයිකලයක් එහෙම නැත්තම් කුට්සයිකලයක් හරි පදිනවනම් ඒගොල්ලන්ට අනතුරු ප්‍රමාණය ගොඩක් වැඩි. හිසට දෙපා වලට සහ දෙයත් වලට නිතර නිතර අන්තරු සිද්ධ වෙනවා. බිබිල දැමීම් සිද්ධ වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි ඔහු විවාහපත් වුණොත් එහෙම. දරුපල
දරුපල අඩුවීමට ලොකු බලපෑමක් ඒකෙන් ඇති වෙනවා, එල්ල වෙනවා. මොකද ඔහුගේ ලේ ධාතුව අපිරිසිදු වීමක් සිදු වෙනවා. මොකද ඔහුගේ ඔය යෝගයත් හරහා, යෝගයත් එක්ක, මොකද යෝගයත් එක්ක මෙයාට එන සිතුවිලි ධාරාව, ඒ අදාළ ජම්මියට එන සිතුවිලි ධාරාවෙන් ලේ ධාතුව අපිරිසිදු කරනවා. විද්‍යාත්මකව ගත්තොත් එහෙමනේ. ඔව්. ඉතින් චේතනාව සුබ නැති වෙන්න නැති වෙන්න ලේ ධාතුව අපිරිසිදු වෙනවා. ලේ ධාතුව අපිරිසිදු වුනාම අර මේකෙන් වෙන ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැහැ. රුධිර සංසරණ පද්ධතිය හරහානේ මේ සියලුම ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ. ඔව්. සහ මනස සම්බන්ධ වෙලා. ඉතින් මනස අවුල් වෙලා රුධිර සංසරණ පද්ධතිය අවුල් වුනාම මේකෙන් වෙන අනිත් වැඩ ටික නිසියාකාරයෙන් වෙන්නේ නැහැ. ඉතින් ඒක දරුපල ප්‍රමාණ වීමට හේතුවක් වෙනවා. එතකොට පෞල් ජීවිත අතරේ අඬදබර ඇතිවීම වැඩි. මොකද අරයාට යම් දෙයක් කිව්වට එයාට තේරුම් ගන්න තරම් මනසක් නැහැ. එයා හිතන්නේ මේ හොඳින් කියන දෙත් මේක කියන්නේ නරකට කියලා. නිර්වුල් මනසක් නැති නිසා. නිර්වුල් මනසක් නැති නිසා. කාලසර්ප යෝගී කියන්නේ අන්න ඒ වගේ එකක්. ඒ වගේම තමයි කාලසර්ප යෝගී තව පැත්තක් තමයි කාලසර්ප යෝගී රාහු සහ කේතු බලවත් වීම මතම අමනුෂ්‍ය බලපෑම්. අමනුෂ්‍ය දෝෂ, ඒ කියන්නේ මේ අසුර ප්‍රේත කුම්භාණ්ඩ මේ කියන්නා වූ කොට්ටාස වලින් බහිරව ඇතුළ කොටගත් කොට්ටාස වලින් එල්ල වෙන්න පුළුවන් දෝසාන්ධකාරයන් වැඩි. අන්න ඒවට ලක්වීම වැඩි. විශේෂයෙන් කාන්තාවකට කාලසර්ප යෝගී තියෙනවා නම් ඇයට කළු කුමාර දෝෂයේ වැළඳීමේ ප්‍රවණතාවයත් වැඩි. ප්‍රවණතාවය වැඩි. මේක කියන්නේ මම අත්දැකීමෙන්, මේ මොකද මගේ ළඟට මේ වගේ සියදහස් ගණනක් ඇවිල්ලා තියෙන නිසා. එතකොට ඔය මම කතා කරේ කාලසර්ප යෝගී ගැන. මේකේ තව කෑල්ලක් තියෙනවා අර්ධ කාලසර්ප යෝගී කියලා. දැන් මම මේ මෙච්චර වෙලා කතා කරේ පූර්ණ කාලසර්ප යෝගී ගැන. රාහු කේතු අතරට සියලු ග්‍රහයන් පිහිටීම. සමහර ග්‍රහ පිහිටීම් සමහර කේන්ද්‍රතරහන් වල තියෙනවා. රාහු කේතු අතරේ ග්‍රහයන් පිහිටනවා. රාහුගෙන් පිටට චන්ද්‍රයා පැනලා ඉන්නවා. එක ග්‍රහයක චන්ද්‍රයා පැනලා ඉන්නවා. අන්න එතකොට අපි කියනවා අර්ධ කාලසර්ප යෝගයක්. අර්ධයයි. අර්ධයයි. ඉතින් අර කිව්ව කාරණා ටිකම අර්ධ වශයෙන් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් අර්ධ වශයෙන් සිද්ධ වුණාම ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. තියෙනවා. ඉතින් හැබැයි මේකත් කියන්න ඕන කාලසර්ප යෝගය ගැන අපිට තියෙන ඉගැන්වීම. මම අර කිව්වේ බුද්ධ කාලයේ සිටපු මේ උන්වහන්සේලාට තිබුණු තරම් එහෙම එකක් නම් තාම මගේ ජීවිතේ කාලසර්ප යෝගේ තියෙනවා කියලා මම හම්බ වෙලා නැහැ. හම්බ වෙලා නැහැ. ඉතින් ඒක නිසා අනියත බියක් මේකේ නැති කරගන්න ඕනෙත් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. බොහෝ දෙනෙක් වචන භාවිතා කරනවා. නමුත් ඊකට වචනයට අර්ථය ඇහුවායින් පස්සේ බොහෝ දෙනෙක් පැකිලෙනවා ඒ අර්ථය දන්නේ නැති වුණාම. මේ වගේ දැනුම් සම්භාරයක් ඇති කෙනෙක්ව හම්බ වුණායින් පස්සේ ඒ වචනයට තියෙන කෝෂාර්ථය, ഘോഷාර්ථය සහ වචනාර්ථය යන තුනම අපිට නිරවුල් කරගන්නට පුළුවන්. ඒකත් එක්කම ප්‍රායෝගිකව ඒ වචනත් එක්ක වැඩ කරන නිසා, ඒ වචනවල ඉම්පැක්ට් එක නැත්තම් බලපෑම දන්න නිසා ඉතාමත් නිරවුල් ආකාරයට තමාගේ හිතේ තියෙන දේ, ඔබේ හිතේ තියෙන දේ මා නියෝජනය කරන්නේ ඔබව, ඔබේ හිතේ තියෙන දේ මේ ආකාරයට නිරවුල් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එතනින් එහාට ගත්තයින් පස්සේ දැන් ওই කාලසර්ප යෝගයේ යම් යම් දේවල් ටික. කාලසර්ප යෝගය කියන්නේ මොකක්ද කියන එක ඔබතුමා ඉතාමත් පැහැදිලි කරලා දුන්නා. ඒකේ තියෙන බලපෑම පැහැදිලි කරලා දුන්නා. ඒ බලපෑමක් තියෙන කෙනෙක් කොහොමද මේකෙන් වළකින්නේ? කොහොමද මේක, මොකද්ද මේකට තියෙන ප්‍රතික්‍රමය? මොකද්ද මේකට තියෙන මඟ පෙන්වීම? ඔබ දන්නා ශාස්ත්‍රය අනුව මොකක් කරගත්තොත්ද මේකෙන් බේරෙන්න බෑ? දැන් යෝගේ ඇවිල්ලා ඉවරයි. නමුත් තියෙන ඉම්පැක්ට් එක අඩු කරගන්න, බලපෑම අඩු කරගන්න ක්‍රමයක් නැද්ද? තියෙනවා. මෙහෙමයි මහත්තයෝ. දැන් කාලසර්ප යෝගය, දැන් කාලසර්ප යෝගයේ තිබූ පමණින් මම අර කිව්වනේ, තිබූ පමණින් මේ සියලු දේ වෙන්නේ නැහැ. හැබැයි අදාළ ජම්මියට වසර ගානකට සැරයක් ලැබෙන දසාවන් තියෙනවනේ. අපි කියනවනේ සෙනසුරු මහදසාව වසර 19කට ලැබෙනවා. සිකුරු මහදසාව අවුරුදු 20කට ලැබෙනවා. එහෙම කාලයන් තියෙනවා. රාහු මහදසාව වසර 6කට ලැබෙනවා. මෙහෙම කාලයන් තියෙනවා. එතකොට දැන් ඔය කාලසර්ප යෝගයේ තියෙන කෙනෙක්ට සෙනසුරු මහදසාව වගේ ලැබුවම නිකමට හරි සෙනසුරු ඒ රාජ්‍යකෙකුත් ඕක ඇතුළට ආවොත් එහෙම හරි වියවුල් තත්ත්වයක් ඇති වෙනවා. හරි නිකන් අර කරවිල ගහට තව එකක් කොහොඹ ගහට කරවිල ගියා වගේ. මට වැටුණා ඔබ හරි ගැස්සුවා. හරි. එහෙම එකක් වෙනවා. ඉතින් එතකොට අපි මේකට කරන්න තියෙන පිළියම් අර කෙනාගේ ජම්මපත්‍රය පරීක්ෂා කරාම කෙනාගෙන් කෙනාට වෙනස් එක. අර මහත්තයෝ බඩේ තරමට නේ කන්න දෙන්නේ. ඔව්. කෙනාගෙන් කෙනාට වෙනස්. කෙනාගෙන් කෙනාට වෙනස්. ඉතින් ඒක නිසා පොදුවේ මෙහෙමයි. පොදුවේ කාලසර්ප යෝගයට කරන පිළියම් වලට අපි බුදුගුණ යంత్ర මාලාවක් පැලැන්දීමක් කරනවා. එතකොට විශේෂයෙන් කාලසර්ප යෝගයේ තියෙන අයට අර සර්පයා කියන වචනේ සම්බන්ධ වෙන නිසා සර්පය ගැන කතා කරනකොටම අපි කතා කරන්නේ මහා දෙවියන් ගැනනේ. ශිව. ශිව.
ශිවදවියන් ගැන කතා කරන්න. ඉතින් ශිවදවියන්ට අදාළ වෙච්ච යන්ත්‍ර පලන්දන්න කියලත් කතාවක් අපි කියනවා ශිවදිගම්බරය වගේ. එතකොට ශිවදවියන්ට පුද පූජා පවත්වන්න කියලා අපි කියනවා. සමහර වෙලාවට රාහුගේ මහදසාවක් වගේ ලැබලා තිබුණොත් එහෙම ගෝමේදයක් පලඳින්න කියලත් කියනවා. ඉතින් අර මං කිව්වේ මෙහෙමයි කියලා එකක් කියන්න බැහැ. අදාළ කෙනාට බෙහෙත වෙනස්. අදාළ කෙනාට බෙහෙත වෙනස් වෙනකොට, අදාළ කෙනාගේ ಗುಣධර්ම ටික වෙනස් වෙනකොට, අදාළ කෙනාගේ හඳහන වෙනස් වෙනකොට මේ සියලු දේවල් වලට ප්‍රතිකර්මත් එතනින් එහාට පොඩ පොඩ හරි වෙනස්කම් වලට භාජනය වෙනවා. ඉතින් අපි දැන් මේ කතා කර කර ඉන්න අතරේ කාලසර්ප යෝගයක් තියෙනවද කියලා බලාගන්න පුළුවන් ප්‍රධානම තැන තමයි තමාගේ හඳහන. එතනින් පස්සේ කාලසර්ප යෝගයක් නැත්තම් ඒ විදිහට කරගන්න පුළුවන්, තියෙනවනම් මේ විදිහට කරගන්න පුළුවන්. ඒ සියලු කරුණු කාරණා ඔබ ලව්වා කරගන්න පුළුවන් නේද? ඔව්, පැහැදිලිවම ඔව්. හරි. ඔව් කියන උත්තරෙත් එක්ක මගේ ඊළඟ ප්‍රශ්නේ එනවා. දැන් ඔබතුමා ගාවට කෙනෙක් එනවා නම් මේ තමා දැන් මේ වැඩසටහන බලලා තමා පිළිබඳව තමාට යම් නිශ්චය විනිශ්චයක් තියෙනවා. ඒ විනිශ්චයත් එක්ක ඔබතුමාව හම්බ වෙන්න එනවා නම්, ඔබතුමාට කතා කරනවා නම්, සාමාන්‍යයෙන් ඔබතුමා වැඩ කරන දවසක් තියෙනවද? ඔබතුමාගේ කාලව වකවානු කොහොමද? දින වකවානු කොහොමද? කෙනෙක්ට ඔබතුමාව කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන්? ඔව්. ස්තුතියි ඒ ප්‍රශ්නේ අහුවට ඔබතුමා. මොකද මේ ගොඩක් දෙනා මගෙන් අහන ගැටලුවක්. මොකද මම මේ පදිංචිය මාතර නෙමෙයි පදිංචිය. නමුත් මම සති දෙකක් අනිවාර්යෙන් කොළඹ රැඳී සිටිනවා. මොකද මේ කොළඹ අවට ඉන්න අයට එන්න තියෙන පහසුව තකාම ඒ වගේම සති දෙකක් අනිවාර්යෙන් මම මාතර ඉන්නවා. ගොඩක් දෙනාට මේ ගැටලුව තියෙනවා. සතියේ මුල් සති දෙක මම ගොඩක් වෙලාවට කොළඹ ඉන්නේ. අග සති දෙක ගොඩක් වෙලාවට මම මාතර තමයි රැඳී සිටින්නේ. ඉතින් ඕන කෙනෙක්ට මාව පැමිණ හමු වෙන්නත් පුළුවන්. ඒ තැන් දෙකේදීම මාව පැමිණ හමු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාව WhatsApp වරහා, විශේෂයෙන් විදේශගත අය මාව සම්බන්ධ කරගන්න WhatsApp වරහා. ඉතින් WhatsApp වරහාත් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මම පුද පූජාවන් වලට ගියේ නැති වුණොත් සාමාන්‍යයෙන් මම කතරගම යන වාර ප්‍රමාණය වැඩි. ඉතින් ඒ දවස්වල ඇරෙන්න මම වෙන ඕන මොහොතක මාව සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් 15ක පොය දවසට විශේෂයෙන් මම වැඩ කරන්නේ නැහැ. ඒක පුරුද්දක් විදියට කරන දෙයක්. 15ක පොය දවසට මම කිසිම දෙයක් කරන්නේ නැහැ. මොකද එදාට ආගමික වතාවත්වල අඩුම ගන්න නිදහසක් තියෙන්නට ඕන නිසා. දැන් ඔබතුමාගේ වැඩ රාජකාරී ගැන අපි සාකච්ඡා කරනකොට මාතර ගැන කිව්වා, කොළඹ ගැන කිව්වා. නමුත් ඔබ ජාත්‍යන්තරයේ පිළිගත් කෙනෙක්. ඒ කියන්නේ පිට රටවල් වල බොහෝ දෙනෙක් ඔබතුමා ප්‍රසිද්ධියට පත් වෙන්න කැමති නැති කෙනෙක් වුණාට අපි දන්නවා බොහෝ දෙනෙක් පිට රට කට්ටිය ඔබතුමාව සම්බන්ධ කරගෙන තමන්ගේ වැඩ රාජකාරී කරගන්නවා. එතකොට පිට රට කෙනෙක් අද වැඩසටහන බලන පිට රට ඉන්න කෙනෙක් නම් ඔබට තියෙන ප්‍රශ්නය තමයි කොහොමද මෙතුමාව සම්බන්ධ කරගන්නේ, කොහොමද මෙතුමාගෙන් යන්ත්‍රයක් ලබා ගන්නෙ, කොහොමද මෙතුමාලාව වැඩක් කරගන්නේ? පැහැදිලි කිරීමක් කරමුකෝ හැංගිලා ඉන්නේ නැතු. ගොඩක් දෙනා මාව දන්නවා, විශේෂයෙන් ජපානේ, ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ජර්මනිය කියන මෙන්න මේ රටවල් ටික විශේෂයි මට ගොඩක් දෙනා එහෙන් කතා කරනවා. ඉතින් WhatsApp වරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන් මොන කෙනෙක්ට. මගෙන් කේන්දර පරීක්ෂාවක් සිදු කරගන්නවා. පිළියම් වලට ওই යන්ත්‍රමාලාවක් පළඳා ගන්න ඒ කතාවට ගොඩක් දෙනාට තියෙන ගැටලුවක්. දැන් මේ යන්ත්‍රයක් පලඳා ගන්නේ කොහොමද? යන්ත්‍රයක් පලඳවා ගන්නේ කොහොමද කියන එක තමයි ගොඩක් දෙනෙක්ට තියෙන පිටරට කෙනෙක්ට. ඒ පිටරට කෙනාට යන්ත්‍රයක් පලඳ ගන්න නම් යන්ත්‍රය ලබා ගන්න ඕනේ. යන්ත්‍රය ලබා ගන්න ඔබතුමාව සම්බන්ධ කර ගන්නා තැන ඉඳලා අපි පීවරෙන් පීවර විස්තර කරමු. ඔව් මෙහෙමයි. දැන් මම මෙහෙමයි. දැන් මගෙන් සඳුන් මහත්තයෝ දැන් ඔබතුමා පිටරට ගිහින් මට මේ අහවල් යන්ත්‍රය ඕන කිව්වට මම මේ යන්ත්‍රය ලබා දෙන්නේ නැහැ. නැහැ. මොකද ඔබතුමාගේ වෙලාපත් කඩේ පරීක්ෂා කරලා කට අදාළ යන්ත්‍රය තමයි දෙන්න ඕනේ, ලබා දෙන්නේ. දෙන්න අවශ්‍ය නම් පමණයි. අවශ්‍යම නම් පමණයි. නැතුව ඔබතුමා මේ මට කතා කරලා ව්‍යාපාරික දියුණුවට මෙහෙමයි අරගයි මේකයි මට යන්ත්‍රයක් ඕන මහත්යෝ කිව්වට එහෙම දෙන්න මම යන්ත්‍ර කඩකාරයෙක් නෙමෙයි. ඒකත් කියන්න එපේ ඔක්කොටම කලින්. මොකද මේ යන්ත්‍රයකට මම ගොඩක් මහන්සි වෙන්න ඕන. අපි පුංචි කමාවක් දාමු එතනට. යන්ත්‍රයකට ගොඩක් මහන්සි වෙන්න ඕනි. මෙතුමාව ප්‍රායෝගිකව අපි සම්බන්ධ කරගන්නකොට වෙලාවක් ගන්න හරිම අමාරුයි. හේතුව තමයි උදේ වෙලාවකට අපි මෙතුමාව සම්බන්ධ කරගන්න හැදුවොත් එහෙම යන්ත්‍ර ඇඳීම සඳහා නැත්නම් යන්ත්‍රයක් නිර්මාණය කිරීම සඳහා මෙතුමා ඉතාමත් කැපවීමක් කරනවා. උදේ පාන්දරම මිනිසුන්ගේ කටහඬ නැත්නම් කුරුල්ලන්ගේ කටහඬ ඇහෙන්න කලින් ඔය වගේ වතාවත් ගොඩාක් එතුමා පිළිපදිමින් තමයි යන්ත්‍රයක් අඳින්නේ.
පොඩ්ඩක් අපි ඒ ගැන විස්තර කරමුකෝ. ඔබතුමාගේ තියෙන සීමාව ඇතුළේ ඉඳගෙන කොහොමද මේ යන්ත්‍ර අඳින කාර්යය සිද්ධ වෙන්නේ? ඔව් මෙහෙමයි මහත්තයෝ. දැන් අපි කවුරුත් දන්නවා මේ සියලු ආගම්වල කියන වෙලාව එක මේ 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 සයන්ටිෆිකලි මේ විද්‍යාත්මකවත් කියනවා ලෝකය පිබිදෙන වෙලාව තමයි පාන්දර 3:00 පාන්දර 4:00 පටන් ගන්න මේ ලෝකේ අලුතෙන් පිබිදෙන වෙලාව. හා දහසක් බුදුන් බුදුවන උදේ පාන්දර කියලා තමයි අපි සිංහල බෞද්ධ අය අපි කියන්නේ. හා ඕකට හින්දු ආගමෙන් කියනවා බ්‍රහ්ම මූර්තිය. බ්‍රහ්ම මූර්තේ. ඉතින් මම සාමාන්‍යයෙන් සිද්ධි යන්ත්‍රයක් මම කරන්නේ සිද්ධි යන්ත්‍ර බුදුගුණ යන්ත්‍ර කෙනෙක්ට සිද්ධියක් වෙන්න ජය වෙන්න. හා සුභ ගුණ ගුණ යන්ත්‍රය. එතකොට සිද්ධි යන්ත්‍රයක් කරනකොට මම ගන්නෙ ලෝකේ විශ්වයේ තියෙන බලගතුම වෙලාව. බ්‍රහ්ම මූර්තියෙන් තමයි මම වැඩ කරන්නේ. ඉතින් බ්‍රහ්ම මූර්තියෙන් අර ඔබතුමා කිව්ව වගේ කටහඬක් ආගෙවත් ඇහෙන්නේ නැහැ. පරිසරයේ බොහොම නිහඬයි. අලුතෙන් පිබිදෙනවා. ඇහුනොත් ඇහෙන්නේ උදේ පාන්දර නැගිටින කුරුල්ලෙක්ගේ හඬක් විතරයි. ඒකත් කන් කලුනාදයක් විතරයි. විතරයි. හා කර්කශ හඬවල් මුකුත් නැහැ. ඉතින් පිරිත් කියමින් මේක පටන් ගන්න වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේක කිව්වම මම තාර ඔබතුමා කලින් කිව්ව වගේ තවත් තරහකාරයෝ වැඩි කරගනි මේ ටික කිව්වම දැන් ගොඩක් දෙනා පෑම් බටවලින් එතකොට මම මේ දැකලා තියෙන දේවල් කියන්නේ පෑම් බටවලින් එතකොට ඔය කම්බි කූරකින් වගේ දේවල් වලින් මේ මේ ඇඳීම සිදු කරනවා. නමුත් ඉතින් තල්පතේ ඉඳන් රන්පත දක්වා විකාශනය වෙන පත්තිරුවල තඹ පත්තිරු වේවා රිදී පත්තිරුවක් වේවා රම් පත්තිරුවක් වේවා තල්පතක් වේවා මෙහෙම විකාශනයේ තුල මේකට අඳින සුවිශේෂී වූ උපකරණයක් අපි පාවිච්චි කරනවා. මොකක්ද මේ උපකරණය? ඒකට අපි කියනවා පන්හිඳ කියලා. හා පන්හිඳෙන් තමයි තල්පතේ ඉඳලම රචනා කරන්නේ. ඉතින් මෙන්න මේ පන්හිඳ මේක ඔබතුමාට අතරරංග ඕනනම් බලන්න පුළුවන්. මේක ඔබතුමා යන්ත්‍රන්දීම සඳහා භාවිතා කරන එක. යන්ත්‍රන්දීම සඳහා පමණමයි භාවිතා කරන්නේ. මේක ඉතාමත් පෞරාණික පිනුමක් තියෙනවා. ඉතාමත් පෞරාණිකයි මෙය. මේක තනි පිත්තල නමුත් පිත්තල පාට දැන් පේන්නේ. පේන්නේ නැහැ. ඔව්. ඉතින් මේක ගොඩක් පරණයි. මේක ආසන්න වශයෙන් වසර 200ක් විතර පරණ පන්හිඳක් මේ. ඔබටත් හිතෙන්න පුළුවන් කෙනෙක්ටත් හිතෙන්න පුළුවන් නිවේදක මහත්තයාට ඕන නැති දෙයක් නැහැ කියලා පන්හිඳ තිබ්බේ යම්කිසි පෙට්ටියක් උඩ. මොකක්ද මේ පෙට්ටිය ඇතුලේ? මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මේ මම අර යන්ත්‍රයකට පිරිත් කරලා ගන්න තෙල් වර්ග ටික. තෙල් වර්ග ටික. මේ තෙල් වර්ග ටික තමයි මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ. මේක මම අවස්ථාවක් කරගන්නවා මේ පන්හිඳ ඇත්තටම මට ලබා දුන්නේ මගෙන් සේවාවක් ලබාගත්තු නුවර ප්‍රදේශයේ මහත්මයෙක්. කුණ්ඩසාලේ මහත්මයෙක්. ඉතින් එතුමාගේ මේක ගොඩාක් පෞරාණිකයි. එතුමා මා වෙනුවෙන්ම තමයි මේක ලබා දුන්නේ. ඉතින් එතුමාට පින් සිද්ධ වෙන්න ඕන මට මේක ලබා දුන්නටත් එතුමා මගෙන් සේවාව ලබාගෙන එතුමාට සතුරු විදිහටයි මට මේක ලබා දුන්නේ. ඉතින් මම ඒක අවස්ථාවක් කරගන්නවා. මොකද මගේ පන්හිඳ මම මගේ පරණ පන්හිඳ මේක නෙවෙයි. නමුත් මේ එතුමාට ගෞරවයක් විදිහට තමයි මම මේක පෙන්වන්නේ. සහ මගේ සේවය අගය කිරීමක් නිසාම තමයි මම මේක පෙන්වන්නේ. අපි අනිවාර්යයෙන්ම දන්නවා එතුමා දැන් මේ YouTube නාලිකාව හරහා මේ වැඩසටහන බලනවා ඇති. ඔබටත් යම් සතුටක් හිතෙන්නේ නැති තමා දුන්න දෙයක් ගැන ඉතාමත් ගෞරවපූර්වකව සුකුන් මහතා ප්‍රකාශ කරනකොට. දැන් යන්ත්‍ර සම්බන්ධයෙන් ගත්තයින් පස්සේ බොහෝ දෙනෙක් යන්ත්‍ර ඇඳීම සම්බන්ධයෙන් විවිධාකාරව මතිමතාන්තර තියෙනවා. එතකොට මා දන්නා විදිහට මා ඔබතුමා කියවලා තියෙන විදිහට බුදු ගුණ මුල් කරගෙන ඔබතුමා යන්ත්‍ර අඳිනවා කියලා මම අහලා තියෙනවා. ඒක ඇත්තක්? ඔව්. අනිවාර්යයෙන්ම ඔව්. ඒකට හේතුව සඳුන් මහත්තයෝ අපි දන්නවා මේ මම හැමදාම කියනවා මේ විශ්වය බිහි කරපු සුජාතම පුත්‍රයා කියලා කියන්නේ අපි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ. යේසුස් වහන්සේ ඉන්නවා මෙහෙම සිත දියුණු කරලා ශාස්ත්‍රූවරුන් භාවයට පත්වෙච්ච අදටත් වන්දනාමාන කරන ශාස්ත්‍රූවරුන් ඉන්නවා. ඉතින් මේකෙන් අර විශ්වය අතැඹුලක්සේ අතේ තිබෙන නෙල්ලි ගෙඩිය වගේ දැනගත්තා කියන අපි දන්නේ සිද්ධාර්ථ ගෞතමයන්. ඉතින් උන්වහන්සේ මුල් කොටගත්තු උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඇතුළත් වෙච්ච සූත්‍ර විනය අභිධර්ම කියන පිටක තුනේ නේද සූත්‍ර පිටකේ හරහා එන සූත්‍ර දේශනාවන් භාවිතා කරමින් ජලනන්දන රතන අභිසම්බිදාන චූලජින පංජර මහාජින පංජර මෙහෙම රාශියක් කියන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරමින් යන්ත්‍රමාලා නිර්මාණය කරනවා. අපි අඳිනවා ජ්‍යාමිතික ක්‍රමයකට සහ පිරිතෙන් බලගැන්වීම කරනවා. ඉතින් ඒක කරන්න හේතුව තමයි බුදු ගුණයකින් දෙයක් කරාම ඒකට අයි අමුතුවෙන් දෙයක් කරන්න දෙයක් නැහැ. එතකොට පොඩ්ඩක් ඉන්න විනාඩියක් දෙන්න. මට තියෙනවා ගැටලුවක්. දැන් ඔය යන්ත්‍රයක් දාගත්තට පස්සේ බොහෝ වෙලාවට කියනවා
යන්ත්‍රය දාගන්නේ අපේ ආරක්ෂාවට. ඊට පස්සේ කරගන්න ඕනේ දේවල් තමයි අපි යන්ත්‍රය ආරක්ෂා කරන්න ඕනේ. අපිට මස් මාළු කන්න බෑ, අපිට අපිට ඕන කරන ගමන් බිමන් යන්න බෑ, මල ගෙදරට යන්න බෑ, අඩුතරමේ මල ගෙදරට ගිය කෙනෙක් ගෙදරට එන්න බෑ. ඕකට වචනයක් පාවිච්චි කරනවා කිලි හව් වෙනවා කියලා. දැන් ඔය අන්දින යන්ත්‍රයට කිලි නැද්ද? බුදුන්ට කිලි තියෙන්න විදියක් නෑ නේද? නේද? මොකද මේ බෞද්ධ සෑම නිවසකම, සෑම බෞද්ධ නිවසකම ගෙදරත් බුදු පහනක් තියෙනවා, බුද්ධ බින්දූරයක් තියෙනවා, තමන් යන වාහනේත් පොඩි බුදු පිළිමයක් තියෙනවා, පර්ස් එකෙත් අඩුම ගානේ රත්නමාලි ගාතාව හරි තියෙනවානේ. එතකොට ඔය කියන ටික වාහනෙන් මල ගෙදරත් යනවා, සාක්කුවෙන් මල ගෙදරත් යනවානේ, ඇඳන්ගේ නැඳුමෙන් නේද? පාවිච්චි කරන පර්ස් එක තියෙනවා, ඉතින් එතකොට කවදාවත් වාහනේට ගිලියහුව වෙලාවත් පර්ස් එකට ගිලියහුව වෙලාවත් නැහැනේ නේද? ගෙදර මස් මාළු වෙනවා නේ, 305 දවසෙම ගෙදර මස් මාළු වෙනවා. නමුත් බුදු පහනක් පත්තු වෙනවා. හරිද? දෙයියොන්ට යක්කුන්ට පෙරේතයොන්ට කිලි තියෙනවා, කිලි අහු වෙනවා නා. වැදුම් කිල්ල, මරණ කිල්ල, මල්වර කිල්ල. අපි ඔය තුන් කිල්ල ගැන කතා කරන්නේ කොහොම? ආ, වැදුම් කිල්ල 6 මාසෙයි කියනවා, මරණ කිල්ල 3 මාසෙයි කියනවා, මල්වර කිල්ල 3 මාසෙයි කියනවා. ඔහොම කියලා අපි බෙදෙනවා. හැබැයි බුදු ගුණට මෙන්න මේ කිලි නැහැ. දැන් වෙලා තියෙන්නේ මහත්වරු, ඔබතුමා තමයි මේ කතාව කිව්වේ. යන්ත්‍රයක් පැලැන්දුවම කියනවා දින 21ක් යනකම් මල ගෙදරක යන්න එපා. කිලි ගෙදරක යන්න එපා. ආ, මස් මාළු කන්න එපා. ඒ කියලත් කියනවා නිකමට හරි මල ගෙදර යනවනම් ගෙදර බුදුපහන ගාවින් යන්ත්‍රය ගලවලා තියලා මල ගෙදර ගිහිල්ලා ආවිල කහ වතුර නාල දෙහිගිරියක් පුච්චලා ඔළුවේ ගාලා ආයි වතුර උඩින් ගන්නාලා ආවිල යන්ත්‍රය පළඳ ගන්න. මට ඔතන තියෙන තර්කය, මට තියෙන ගැටලුව තමයි මහත්තයෝ මේ දැන් යන්ත්‍රය දාන්නේ අදාළ කෙනාගේ ආරක්ෂාවටනේ. ඔව් නේද? අපි යම්කිසි මාර කපලයක් තියෙනවනම්, සෙනසුරු ඒ රාෂ්ටකයක් තියෙනවනම්, රාහුගේ හෝ කේතුගේ දසාව හොඳටම හොඳ නැත්තම් ওই වගේ වෙලාවක අපි යන්ත්‍රයක් දානවා. යන්ත්‍රයක් පලඳන්නේ, පලඳන්නේ අදාළ ජන්මියාගේ ආරක්ෂාවට. එතකොට ඒ ආරක්ෂා කරන්නේ මොකකින්ද? හදීසි අනුතුරු වලින්. ආ, අමනුෂ්‍ය දෝෂ වලින්. දැන් මේ වයින් ආරක්ෂා වෙන්න අපි යන්ත්‍රයක් දැම්මම අපි කියනවා සාමාන්‍යයෙන් 6 මාසයක්වත් මේක පත්තියන් වෙනකන් තියෙන්න අරින්න, තමන්ගේ පපුවේ ස්පර්ශ වෙලා තියෙන්න අරින්න කියලා. ආ, හැබැයි එහෙම කියලා මලගෙදර යන්න ගියපු කෙනා මලගෙදරක් වුණොත් එහෙම මේ යන්ත්‍ර ගලවලා බුදු පිළිමයට පලන්දලව, ආ, බුදු පහන්ට පලන්දවල යනවා. යන අතරමඟදී මේ අරමුණ හරි වුණා. කෝ ආරක්ෂාව. ඒක නිසා ඔබ යන්ත්‍රයක් පලඳා ගන්නව නම්, මේක නරඹන ප්‍රේක්ෂක ජනතාවට මේක කියන්නම ඕන, ඔබ යන්ත්‍රයක් පලඳා ගන්නව නම් යන්ත්‍රය පලඳින්නේ ඔබේ ආරක්ෂාවට මිසක් ඔබ යන්ත්‍රය ආරක්ෂා කරන්නට අවශ්‍ය නැහැ. ඒ හේතුව නිසාම තමයි, අනිත් එක තමයි මම කරන්නේ මග පෙන්වීමක් කරන්නේ විශ්වය, විශ්ව ශක්තිය ගැන මම නිතරම කතා කරන කෙනෙක්. විශ්ව ශක්තිය දැඩිව ආකර්ෂණය වෙන්නේ බුදු ගුණට. ඉතින් මේක NASA ආයතනයෙන් පවා තහවුරු කරන බලගතුම විශ්වයේ බලගතුම ස්ථානයේ රුවන්වැලි මහා සෑය අවිවාදයෙන් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් තරම් වූ ධාතු නිදන් කරපු නිසා තමයි එච්චර එක බලගතු වෙලා තියෙන්නේ කියලා. ඉතින් එච්චර සොලොස් මස්ථානයක් ලංකාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සහ උන්වහන්සේ පාරිභෝගික වස්තුන් විදිහට ආපු තැන්, පරිහරණය කරපු තැන්. විශ්ව ශක්තිය අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසාම තමයි බුදුගුණ යන්ත්‍ර විතරක් මම මූලික කරන්නේ හැම දෙයකටම. මොකද මම බුදුගුණ යන්ත්‍රයක් දැම්මොත් මට එයාට ආයි දෙයක් කරන්න ඉතුරු වෙන්නේ නැහැ. එතනින් මේ ප්‍රශ්නේ ඉවරයි. එතනින් මේ ප්‍රශ්නේ ඉවරුණාට මගේ ඊළඟ ප්‍රශ්නයට පොඩි කෑල්ලක් එතුමාගේ උත්තරය ඇතුලේ තිබ්බා. යක්ෂයින්ට, ප්‍රේතයින්ට සහ තව වචනයක් කියලා කිව්වා. ඔය වචන තුන කියනකොට යම්කිසි රිද්මයක් ඔබතුමාගෙන් ආවා. ඒ රිද්මේ එන්න පළවෙනිම හේතුව තමයි ඔබතුමා චාරිත්‍රවේදී. ඒ කියන්නේ අර පෝරු කටයුතු වල මෙතුමාගේ රිද්මය අපිට හොඳට අහන්නට, දකින්නට හම්බ වෙලා තියෙනවා. එතකොට මේ දේවල් එක්ක ඔය කිව්ව කරුණු කාරණා එක්ක අද මේ කාලයේ වකවානුව තුල පෝරු කටයුතු කරන්නේ නැද්ද? නැකත් කාලයක් මේ ජූලි 15 වෙනිදා වෙනකන්, ජූලි 15 වෙනිදා තමයි නැවත කෝණ ලබන්න පටන් ගන්නට තියෙන්නේ. ඉතින් මේ කාලයේ වෙනකන් නැකත් කාලයක්, බොහොම කාර්යබහුලයි.
ඒ රිත්මය නිරන්තරයෙන් නැහෙනවා මෙතුමාත් එක්ක අපි වැඩසටහනක් කරනකොට. ඇඟේම තියෙන රිත්මය පෝරුව කියන තැනේදී ප්‍රායෝගිකව එළියට එන තැනක්, ප්‍රායෝගිකව එළියට ගන්න කෙනෙක්. ඒ ආකාරයට තමයි මේ දේවල් ටික ඉස්ස සිද්ධ වෙන්නේ එතුමාගේ අතින්. අපි වැඩසටහනේ සංක්ෂිප්තව ගත්තොත් එම අවසානයේදී තමාගේ ධනධාන්‍ය, ඒ කියන්නේ තමාගේ ආර්ථික වාසිය, ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න, තමාගේ ගෙදර තමාගේ ගෘහය හොඳ සුවදායක තැනක් කරගන්න මේ ගුප්ත විද්‍යාව ඇතුළේ ඔබතුමා සෑහෙන උදව් කරනවා ඔබතුමා ගාවට එන කට්ටියට. අපි කෙටියෙන් ඔබතුමාගේ සේවාවන් ටික අපි ප්‍රේක්ෂක ජනතාවට කියමු. ඔව්, මූලික කොටම මර චිකිව් වගේ මම බොහෝ මාස චාරිත්‍ර වේදික කියලා හඳුන්වනවාට පෞරු චාරිත්‍ර, මංගල පෞරු චාරිත්‍ර වාරිත්‍ර මගෙන් කරගන්නට පුළුවන්. ඒ වගේම ජම්මපත්‍ර පරීක්ෂාව, ජම්මපත්‍ර සෑදීම දේශීය විදේශීය දෙකම. එතකොට සුබ මුහුර්තීන් නැකත් ඇතුළකට ගත් සුබ මුහුර්තීන් සෑදීම. ඒ වගේම තමයි නිවෙස් ආරක්ෂාවට කරන්නා වූ බහිරව පූජාවන්, අමනුෂ්‍ය දෝෂ කැපීම්, වින කැපීම්. ඒ වගේම කතරගම පුදුබිමේ විශේෂයෙන් සිදු කරන්නා වූ කඩවර පූජාවන් ඇතුළකට ගත් අටෝරාශියක් කරගන්න පුළුවන්. අටෝරාශියක් වැඩ ඉෂ්ට සිද්ධ වෙනකොට මේ ලෝකයේ ඇතුළෙත් විවිධාකාරූ දේවල් අපිට පේන්න නැති වෙන්න, අපිට දකින්න නැති වෙන්න මේ ගුප්ත විද්‍යාව ඇතුළට විතරක් පේන දේවල් ටිකක් ඉෂ්ට සිද්ධ වෙමින් පවතිනවා. ඒ දේවල් අපිට බලපෑම් කරනවා, ඒ දේවල් අපිට යම් යම් ආකාරයට දේවල් විනිශ්චය කරනවා. ඒ දේවල් ඔක්කොමත් එක්ක ඔබතුමාගෙන් මං අහන්නේ ඉදිරි අනාගතය කොයි වගේ වෙයිද, ඉදිරි කාලවකවානු වල මොන මොන යෝග තියෙයිද, මේ දේවල් එක්ක අපි වැඩිපුර කතා කරේ අද යෝග ගැන. ඉතින් ඒ දේවල් එක්ක අපි බලමු වැඩසටහන අවසන් කරනකොට අපි ප්‍රේක්ෂක ජනතාවට ඔබට මොකද කියන්න තියෙන්නේ කියලා. ඔව්, මේ ජූලි මාස 6 වෙනිදා රාත්‍රියට 7 වෙනිදා, එතන මේක 7 වෙනිදා රිලී වෙන වගේ සිකුරු මාරුවක් සිද්ධ වෙනවා. මේ සිකුරු මාරුව තුලින් යම් කිසි බලපෑම් ටිකක් එල්ල වෙන්න නියමිතයි, විශේෂයෙන් බුද බලවත්ව ගමන් කරන රාශීන් හට. ඉතින් මේකෙදී ටිකක් පරිස්සම් වෙන්න ඕන ලග්න කිහිපයක් තියෙනවා. සිංහ, ධනු, මේෂ, ඒ වගේම තමයි මෙන්න මේ සෙනසුරු ඒ රාශියක தත්ත්වෙත් එක්ක සෙනසුරුගේ බලපෑමත් එක්ක මකර කුම්භ කියන ලග්නයා ලග්නාධිපතියොත් යම් කිසි පරිස්සම් වීමක් සිද්ධ වෙන්නට ඕන. ඉතින් ඒක කියන්න එපා. මේ මාසෙම, ඒ කියන්නේ පහුගිය මාසේ 6 මාසේ ජුනි මාසේ කටක රාශීනියන්ට ඉතාමත් සුබ තත්ත්වයක් තමයි පැවතගෙන ආවේ. මම කියලම කිව්ව දින 35ක් වගේ කාලයක් කටක රාශීන්ට හොඳයි කියලා, කටක ලග්නේ ඉන්න අයට. නමුත් මේ ජූලි 7 පස්සේ කටක රාශියෙන් උප්පත්තිය ලැබපු ඔබ විශේෂයෙන් ප්‍රවේසම් වන්න, සහ නිවෙස්වල සිටින ඔබගේ දරුවන්, මොකද බුධගේ බලපෑම මෙන්න මේ සිකුරු ග්‍රහමාරුවත් එක්ක බුධගේ බලපෑම ටිකක් අහිතකර පැත්තට යන නිසා ළමයින්ට වෙන්න තියෙන අනතුරු ප්‍රමාණය වැඩි. ඉතින් ඒක නිසා ඔබගේ ළමුන් පරිස්සම් කරගන්න, විශේෂයෙන් විනෝද චාරිකා හැම යනවා නම්, මේ කාලේ චාරිකා යනවා නම් අන්නේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. නොදන්න වතුරක බස්සන්න එපා. එතකොට නොදන්න කඳු ආශිතව ගමන් යන්නට එපා, මොකද දැඩි කාලගුණික විපර්යාස වීමට නියමිතයි ඉදිරි කාලවකවානුවේ. ඒක වෙනස් වීම ගැන මෙහෙම කරනකොට, කියන්නේ මේ අසුරු සනක් ගසන ශනේකින් වෙනස් වෙන්න පුළුවන් මට්ටමේ ලොකු විපර්යාස ටිකක් සිද්ධ වෙන්න නියමිතයි ඔය ලංකාව ඇතුලේ. ලෝකායන වශයෙන් ගත්තොත්, ලෝකේ ගත්තොත් විශේෂයෙන් අරාබිකරේ කාන්තාර හමුවේ මෙතෙක් අර කලින් එක සැරයක් ඩුබායි ආශිතව ලොකු ගංවතුර තත්ත්වයක් ඇති වුණානේ. ඒ වගේම ලොකු වර්ෂාපතනයන් සිද්ධ වීමට නියමිතයි. පේන්නට තිබෙන ගුවන් යාන අනතුරු සහ නාවික අනතුරු අඩුම ගානේ නැව් දෙකක්වත් ගිනිගනි. ගුවන් යාන පිපිරීමක් සිදුවෙයි දැනෙන දේවල් මේක මේ ඉදිරි මාසය තුළ අනිවාර්යෙන් සිද්ධ වෙයි. ඉදිරි මාසය තුළ, ඉදිරි කාලවකවානුව තුළ ඔය දේවල් සිද්ධ වෙනවායි කියලා එතුමා ප්‍රකාශ කරනකොට අපිට තියෙන පරිස්සම් වෙන්න මොන දේටත් වඩා පරිස්සම කියන එක වැදගත් කියන දේ එතුමාත් අපිට පැහැදිලි කරලා දුන්නා. වැඩසටහනේ අවසානයටයි මේ ඇවිල්ලා තින්නේ. එතුමාගේ වටිනා කාලයට අපි ඉතාමත් ගෞරවපූර්වක, ස්තුතිපූර්වක ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ඔය කියන දේවල් එක්ක, ඔය කරන දේවල් එක්ක මේ වැඩසටහන සමාප්ති සටහන තබන්නට කලින් ඔබතුමාගෙන් මං හරස් ප්‍රශ්නයක් අහනවා.
දැන් ඔය දේවල් ඔක්කොම ඉෂ්ට සිද්ධ වෙනකොට ඉදිරි කාලවකවානු තුල සුබ වෙනකොට අසුබ වෙනකොට අපි මොනවද කරන්න ඕනේ? අපිට හැංගිලා ඉන්න බෑ ගේ ඇතුළට වෙලා. අපේ වැඩ රාජකාරී ටික කොහොමද කරගෙන යන්න ඕනේ? එතකොට ඔය අසුබ දේවල් එක්ක කොහොමද අපි ගලපගන්නේ? ඔව්. හොඳ ප්‍රශ්නයක්. මේක මේ දැන් මම මෙතෙන්දී નિયમિત දිනයක් කියන්නේ නැහැ. නැති හේතුව තමයි මේ ඉන්නේ ඇහැල මාසේ. ඔව්. ඇහැල මාසේ කියන්නේ පෙරහැර මාසේ. ජූලි 6 වෙනිදායින් කතරගම මහ පෙරහැර පටන් ගන්නවා 15ක පොයේ ඉවර වෙන්නේ. ඉතින් 15 වෙනිදාට ජූලි මාස 15 වෙනිදාට මේක පුරාණ චාරිත්‍රයක්. මේක පුරාණ චාරිත්‍රයක්. නිවසේ ප්‍රධාන උළුවස්ස ඉදිරියෙන් පහම් පැලක් තනාගන්න මේක අපේ පැරණිණන් කරේ ගොක්කොල පැලක් තනාගත්තේ. මේක ගොක්කොලෙම තනන්න අවශ්‍ය නැහැ. මොකද මේ පෙරහැර සමයේ දෙවියෝ ගමන් කරනවා කියලා සුභ ශක්තියින් ගමන් කරනවා කියලා ලොකු මතයක් තියෙනවා. මේක ඇත්ත. දේවතායිලි පේනවා වැඩි මේ කාලේ. ඒක ඇත්ත කතාවක් පෙරහැර මාසෙදී. ඉතින් තමන්ගේ නිවසට ඉහළින් යන ගමන් කරන්නා වූ ඒ සුභ ශක්තියින් තමන්ට ආකර්ෂණය කර ගැනීම සඳහා ඔබ මේ සතියක් කළ යුතුයි. පෙරහැර සතිය 15 වෙනිදායින් පටන් අරගෙන 22 පෝයෙන් ඉවර වෙන්න මේක කරන්න මේ දින හතම රාත්‍රී හවස 6ත් රාත්‍රී 9:00 අතර අනිවාර්යෙන් පහන් ආලෝකයක් මල් පොඩ්ඩක් හඳුන් කූරක් ඒ පහම් පැලට ඔබ පත්තු කරන්න සුබ ශක්තියින් ආකර්ෂණය කරගන්න. මොකද මේ කාලය ඇත්තටම හොඳ නැහැ. මේ වකවාන හොඳ නැහැ. ඒක නිසා මේ අසා සිටින ඔබ සියලු දෙනාම විශේෂයෙන් ලංකාවාසී ඔබ ලංකාවේ සිටින ඔබ ඔබගේ නිවසේ ප්‍රධාන උළුවස ඉදිරියෙන් දිසාවක් අහයි දැන් දිසාවක් ඇහුගොත් එහෙම ඊසාන දිසාව හොඳයි, නැගෙනහිර දිසාවත් හොඳයි, උතුරු දිසාවත් හොඳයි. ওই දිසාවන් තුරම හොඳයි. වැඩසටහන අවසන් කරන්න ගියාම තව ප්‍රශ්න ගොඩාක් මගේ හිතට එනවා. අවසන් කරන්න ඔන්න මෙන්න තියලා තව ප්‍රශ්න කිහිපයක් මෙතුමාගෙන් අහන්න තියෙනවා. ඒ සියලු ප්‍රශ්න මම ඊළඟ වැඩසටහනට මෙතුමාව සම්බන්ධ කරගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි අද වැඩසටහනම අවසන් කරන්නේ. වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් මෙතුමාගේ කාල වකවානුවට මේ මෙතුමාගේ වටිනා කාලයට මේ සියලු දේවල් වලට ස්තුතිවන්ත වෙමින් මා ඔබතුමාට ආයුබෝවන් කියලා සමුදෙනවා. සමුදෙන්න මේ විදියට හිත දුන්නත් මේ වැඩසටහනක් අවසන් කරන්නට බෑ මෙතුමාගේ කවියක් නැතුව. මොකද චාරිත්‍රවේදියෙක්ට සමුදුන්නොත් කවියක් නැතුව ඒක හරියට මේ සම්පූර්ණ වැඩසටහනක් හැටියට පිළිගැනීමක් නැති වෙයි. කවියකින් ඉවර කරමු. හොඳයි. පටන් ගත්තෙම මේ අපි දැන් මේ අවසානය සනිටුහන් කරේම මේ දෙවියන්ට පහන් පැලක් තබන්න කියලානේ. ඉතින් අපි මල්ලෙහනක් කියලානේ අපි ඔකට කියන්නේ. ඉතින් මම පළවෙනිතාවට මල්ලෙහන් කවියකින් අද මේකේ අවසානයක් දකින්නම්. මිහින්තලයන් අට සැටලෙන සෙල චෛත්‍යා වෙහෙරට අඹතලාව මිරිස වැටිය බයගිරිය නම් වෙහෙරට ජයසිරි මහරුවන් වැලිය තූපාරාමය වෙහෙරට අටමස්ථානේ සිටියත් වඩින්න දෙවි මල්යහනට